වාරි මාර්ග අමාත්‍යාංශය කිව්වහම කෘෂිකාර්මික කටයුතු සඳහා වතුර දෙන ප්‍රධානම ආයතන දෙක තියෙන්නේ. කියන්නේ වාරි මාර්ග දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහ වැලිධිකාරිය තියෙන වාරි මාර්ග අමාත්‍යාංශය යටතේ. එතකොට මේ වාරි මාර්ග දෙපාර්තමේන්තුව යටතේ කුඹුරු අක්කර ලක්ෂ 8කට වතුර දෙනවා. මහවැලි අධිකාරිය යටතේ කුඹුරු අක්කර 266,000කට වතුර දෙනවා. එතකොට මේ ජල කළමනාකරණය ගැන මම කතා කරොතින් ජල කළමනාකරණය කියන්නේ සමහරව අපි දකිනවා මට නිලධාරීනුත් කියලා තියෙනවා ගේට්ටු වර්ණ වාහනයක කියලා. ජල කළමනාකරණය කියන්නේ ගේට්ටු වර්ණ වාහනයක නෙවෙයි ඇත්තටම. ඒ කියන්නේ සොරකු ඇනිකට් එක විතරක් නෙවෙයි. ඊට වඩා එහා ගිය වැඩපිළිවෙලක්. ඊට වඩා එහා ගිය තාක්ෂණික වැඩපිළිවෙලක්. එතකොට අපි වතුර තියෙන කාලෙට වතුර ගබඩා කරගන්න ඕනේ. ඊට පස්සේ නැති කාලෙදි අවශ්‍ය තැනට අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප්‍රමාණය දෙන්න ඕනේ. ඒක වැඩියෙන් දීලා හරියන්නේ නැහැ, අඩුවෙන් දීලා හරියන්නේ නැහැ. දැන් අපි මේ මුණ පාලා තියෙන්නේ අපිට ඒ අවශ්‍ය ප්‍රමාණය දී ගන්න බැරි තත්ත්වයක් තමයි මේ මුණ දීලා තියෙන්නේ. ඒ කියන්නේ උඩවලේ සිද්ධ වුණේ ඒක. උඩවලේ සිද්ධ වුණේ ඒක. අවශ්‍ය වෙලාවේ අවශ්‍ය ප්‍රමාණය දී ගන්න බැරි වීම. කාගේ වැරද්දද ඉතින්? ඒකට හේතු ගොඩක් තියෙනවා. වැරද්දක් කාටවත් කියන්න බෑ මේකෙදි. මොකද ඒකට හේතු ගොඩක් කියන්නේ ජල කළමනාකරණය නිලධාරීන්ට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ප්‍රධාන වශයෙන් නිලධාරීන්ගේ ඩියුටියක් වුණාට නිලධාරීන් තනිකර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකට ගොවි ජනතාවගේ සහයෝගය අවශ්‍යයි. ඒ වගේම අනිකුත් ආයතන තියෙනවා මේ හා සම්බන්ධ වෙන. ඒ කියන්නේ විදුලි බල මණ්ඩලය, ජල සම්පත් ජල වෝටර් බෝඩ් එක, ඒ වගේ ආයතන තියෙනවා මේකට සම්බන්ධ වෙනවා. එතකොට හැමෝගෙම සහයෝගය අවශ්‍යයි. නිලධාරී වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ හෝ මහවැලි අධිකාරියේ නිලධාරීන්ට මේක නිසි පරිදි ජල කළමනාකරණය කරගන්න. ඇත්තටම මේ උඩ වලවේ වුණ සිද්ධිය ගැන කිව්වොතින් අපි සාමාන්‍යයෙන් කන්නයක් මුල කන්නයක් මුලදී තමයි කන්නයක් ප්ලෑන් කරන්නේ. මෙන්න මෙහෙම තමයි මෙච්චර කුඹුරු ප්‍රමාණයක්, මෙච්චර වී ප්‍රමාණයක්, මෙච්චර අතිරේක භෝග ප්‍රමාණයක්, හැබැයි අපි මේ තියෙන ප්‍රමාණය මෙච්චර ප්‍රමාණයකට තමයි වතුර දෙන්නේ කියන එක තීරණය කරන්නේ කන්නයක් මුලදී. එතකොට කන්නේ මුලදී ඒක තීරණය කරනකොට සාධක කීපයක් අපි සලකා බලනවා. පළවෙනිම සාධකය තමයි ඒ වෙලාවේ ඒ කියන අදාළ ජලාශවල තියෙන වතුර ප්‍රමාණය සහ මේ කාලගුණ දෙපාර්තමේන්තුවෙන් ලබා දෙන ජල් වර්ෂාපතනය සහ උෂ්ණත්වය එවපරේෂන් සම්බන්ධයෙන් දෙන පුරෝකථන. ඒ ඔක්කොම සලකලා තමයි අපි කියන්නේ මෙච්චර කුඹුරු ප්‍රමාණයකට අපිට යන්න පුළුවන්, මෙච්චර වී ප්‍රමාණයකට අපිට යන්න පුළුවන්, මෙච්චර අතිරේක භෝග වගා ප්‍රමාණයකට යන්න පුළුවන්, මෙච්චර ප්‍රමාණයක් පානීය ජලය දෙන්න පුළුවන් කියලා. හැබැයි දැන් මේ පහුගිය යන කන්නේදී මෙහෙම සිද්ධියක් වුණා. ඇත්තටම අපිට පුරෝකථනයක් තිබුණා යම් වැහි ප්‍රමාණ වර්ෂාපතනයක් ලැබේ කියලා. ඒ වර්ෂාපතනය ලැබුණේ අපිට හම්බන්තොට කොළඹේ ඉඳන් මොනරාගල වෙනකන් තියෙන කෝස්ටල් සෝන් එකට විතරයි. ඇත්තටම රට මැදට ලැබෙන්න ඕන වර්ෂාපතනය ලැබුණේ නැහැ. රට මැදට ලැබුණ නැති නිසා තමයි උඩවලව සහ සමනලවැව දෙකේම ජලපෝෂක ප්‍රදේශවලට අවශ්‍ය වර්ෂාපතනය ලැබුණේ නැහැ. මේ තත්ත්වය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරලා තිබෙන්නේ නැද්ද කලින්? පහු කාලීනව කියවෙනවා. මොකද මම හිතන්නේ කාලගුණ දෙපාර්තමේන්තුවට උනත් දීර්ඝ කාලීන අපිට අපි මේ සීසන් එකකට මාස 6කට ප්ලෑන් කරාට අවුරුද්දකට ප්ලෑන් කරාට එච්චර කාලයකට ප්ලෑන් මේ පුරෝකථනයන් කරන්න බැහැ. මම දන්නා විදිහට ආසන්න සති දෙකක් සෝ තුනකට තමයි පුරෝකථනයන් කරන්න පුළුවන්. ඒ කියන්නේ නිවැරදි පුරෝකථනයන් කරන්න පුළුවන්. ඊට වැඩිය 50% probability එකක් තියෙන පුරෝකථනයක් තමයි ඊට වඩා වැඩි ඒරියාවකට කරන්න පීරියඩ් එකකට කරන්න පුළුවන් ඒගොල්ලන්ට. ඉතින් ඒ දෙක තමයි ඇත්තටම මූලික වශයෙන් හේතුවක් වුණේ. ඒකත් එක්කම අපේ තියෙනවා සාමාන්‍යයෙන් මං ජල කළමනාකරණය ගැන කිව්වදින් දැන් මහවැලි ගඟේ සහ වලවේ ගඟේ මහවැලි අධිකාරියෙන් ජල කළමනාකරණය කරන්නේ, අනිකුත් සියලුම ජලාශවල ජල කළමනාකරණය වාරි මාර්ග දෙපාර්තමේන්තුව මගින්. එතකොට ඒ දෙකත් එක කිව්වහම අපි මේවට කම්පියුටර් මොඩල්ස් එහෙම පාවිච්චි කරලා තමයි මේ පුරෝකථනයන් කරන්නේ. එතකොට මේ අපි කියන ඔය යලකන්නේ පහුගිය යලකන්නේ මෙහෙම දෙයක් වුණා. ඒ වර්ෂාපතනයේ අඩුවක් වුණා. ඒකම
අපි ගොවියන්ගේ සාමාන්‍ය ජීවන රටාව තමයි අපි කැමති වී වගා කරන්න. අපි හැමතිස්සෙම නැඹුරු වෙන්නේ වී වගාවට. අපි කොච්චර කිව්වත් අතිරෝග භෝග වගාවලට යන්න කියලා ගොවියන්ගේ තියෙනවා කන්න වී ටික තියෙන්න ඕනේ කියන මානසිකත්වය හැමතිස්සෙම ගොවියෝ ගාව තියෙනවා. එතකොට ඒ ගොවියෝ බලන්නේ වී වගාවට තමයි මූලික තැන දෙන්නේ. හැබැයි වී වගාවට ගියාම වී වගාවට ජල විශාල ප්‍රමාණයක් අවශ්‍යයි. අතිරේක භෝග වගාවට වගේ තුන් ගුණයක් විතර අවශ්‍ය වෙන මම කෘෂි කර්ම මාත්‍යාංශයක පැහැදිලිද තුන් ගුණයක් විතර අවශ්‍යයි වී වගාවට. ඉතින් අපේ ගොවියෝ බොහෝ විට අපි කොච්චර කිව්වත් පොඩ්ඩක් අපි කියන දේම අහන්නේ නැහැ. දැන් ඔබ මේ අනිත් එක පැත්තකින් බෝලේ පාස් කරන්නේ මේ ගොවියට. මොකද දැන් මම හිතන ඉන්නේ අර වතුර බහගෙන යනවා වගේ. නෑ එහෙම නෙවෙයි. මේක දැන් ඇත්තරම දැන් මේක කල්පනා කරන්නේ කියන එකට ගොවි ජනතාව ගත්තොත් ගොවි ජනතාවට ලොකු දායකත්වයක් දෙන්න අමාරුයිනේ. දැන් කල්පනා කරන්නේ තියෙන්නේ නිලධාරින් අතේනේ. නෑ ගොවි ජනතාවට ලොකු දායකත්වයක් දෙන්න පුළුවන් ඇත්තරම ජල කල්පනාකරණයට. ඒ කියන්නේ අපේ ජල කළමනාකරණයට ඒක තමයි මම අන්තිමටත් කියන්න බලාපොරොත්තු වෙන්නේ දායකත්ව අපිට කොහොමද මේ ඊගාව කන්නවල දෙන්න කියන එක මේ කන්නේ මොනා වුණත් ඊගාව කන්නවල දත් අපිට ඒක දෙන්න කියන එක මේ නිලධාරීන් පුරෝකථනය කළා කරනවා. ඒ වුණාට ඒක පුරෝකථනයන් 50%ක් තමයි සාර්ථක වෙන්නේ ඇත්තටම. ඉතින් ඒ ප්‍රශ්නේ වැස්ස නැති ප්‍රශ්නේ තිබුණා. එතකොට ඇත්තරම ජූනි මාස වෙනකොට අඳුරගත්තා ජල හිඟයක් එයි කියන එක ජූනි මාස වෙනකොට අඳුරගත්තා. ඒකත් එක්ක තමයි සමනල වැවෙන් ඉෂු කරන්න පුළුවන්ද කියන සාකච්ඡාවට ගියා. ඒ කාලේ ඉඳන්ම සමනල වැවෙන් යම් ප්‍රමාණයක් ඉෂු කරා. ඒ වුණාට ඉතින් ඒ අපිට කරපු ප්‍රමාණය බේරගන්න ඒ ඉෂු කරපු ප්‍රමාණය ප්‍රමාණවත් උනේ නැහැ.